ඉලක්සිට බිල අඩුනයි කියලා කියන්න කවද වැඩිකරය කවුද කියකින් වැඩිකරුවද කියකින් වැඩිකරුවද කියකින් අඩු කරාද වැඩිවෙච්චකද මිනිසුන්ට දැනන්න අඩුවෙච්චකද දැනින් රටේ පාලක හොර නැති වුණු රටේ අගමැතිවර හොර නැති වුණු ජනතාව හොරකං කරන්න පාලක හොරවුණොත් පාලක ළඟඉන්න ගෝලය හොරකුණොත් ඔක්කොමලා හොරකාමත් තමයි මේක නැති කරන්න නම් නැති කරන්න නම් රටේ ජනතාව විසින් මේ පාලකයන්ට නිසි දඬුවමක් දෙන්න ඕනේ යුද්ධ ඉවර වෙලා අවුරුදු 15ක් ගිහිල්ලා මොකද්ද වෙච්චේ රට තිබුණරත් වැඩි අන්ත විදියට පත් වුණා අවුරුදු 70ක් උඹලට හොරන් කරන්න දුන්නා උඹලා බල්ටි ගැව්වා විසිල් ගැව්වා ඔක්කොම කරා දැන් මොකද කරන්නේ දැන් ජනතාව විසින් ජනතාව පෙරලෙන්න ඕනේ ජනතාව විසින් ජනතාව පෙරලෙන්න පෙරලිලා හොරකම් කරපු පාලකයන්ට හැම එකාටම දඬුවම් දෙන්න ඕන ජනතාව ආණ්ඩුවක් එන්න ඕනේ. ඒක ගන්න ඕනේ. ගන්න ඕනේ කවුරු විසින්ද? ඔය ආසා මම සියලුම රටේ පුරවැසිය එක්ක ඔක්කොම අපිට කියලා අපේ ඉදිරි පරම්පරාවට අපේ රටක් තියෙන්න ඕනේ. රටේ ජනාධිපතිවරය යන කෝටි 20ක 25ක වානි. රටේ ඉන්නේ කෝටි 2යි ගන්න. එයා යන කෝටි 20ක වානි. ඔය වාහන ටික ඔක්කොම විකුණලා ජනාධිපති අගමැති ඇමතිගොල්ලන්ට මන්ත්‍රීගොල්ලන් පෙන්ෂන් එක නැති කෙරුවා නම් ඔය පෙන්ෂන් එක නිසා තමයි මම ඔක්කොම යන්න රාජ්‍ය සේවකයා අවුරුදු 50ක් 60ක් ගිහිල්ලා ඒ මනුස්සය පඩිය ගන්න ඒ වැඩ කරලා ඈ වැඩ කළා අවුරුදු 5කට යන ජනාධිපති අගමැතිවර මන්ත්‍රීගොල්ල ඇමතිගොල්ල අවුරුදු 5කට යන්නේ දින 1508 ගානයි තියෙන්නේ ඒකෙන් දින 100ක් පාර්ලිමේන්තුවට ගියාම ඇති ඉතුරු ටික උට පෙන්ෂන් එක. ඇයි මුන්ට පෙන්ෂන් එක? ඉලපත අරගෙන ගහන්න හිතෙන්. දැන් ගහලා එලවන්න කාලේ තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් තවත් වෙට්ටු දාගෙන ඉනවා. කොච්චර වෙට්ටු දැම්මත් එයා දාපු දාංගට දැන් රටේ ජනතාව දන්නෝ. ආයි වෙන මේක සෙල්ලමක් දාන්න බෑ. අවුරුදු 5කට එන ජනාධිපතිවරයාට, ඇමතිවරයාට, අගමැතිවරයාට උඹලා නැමෙන්න ඕනේ නෑ. බොලත් කෙලින් හිටපන් ත්‍රිවිධාමුදාවම කෙලින් හිටපන් ඒ කියන්නේ මම උඹලා වැඩ කරලා පඩි ගන්න. අරයා නිකන් ඉඳලා පඩි ගන්න. අපි වෙනස් වෙන්න ඕනේ. ජනතාව වෙනස් වෙනවා. ජනතාව වෙනස් වුණොත් මේ රට හදන්න පුළුවන්. හදන්න බැරි නෑ. හදන්න පුළුවන්. පොරුන්ට, තාකඩින්ට, දූෂිතයන්ට දඬුවම් දෙන්න ඕනේමයි. ඉතිහාසයේ කවමදාක ලංකාවට කුණු ගෙනාවේ කියලා මේක නෑ. ඒකත් ගෙනාව. කවුරු කනේ ධම්මික පෙරරා දේශපාලනය නොකරකොට ඡන්දෙ දීලා ඈ ඊට පස්සේ මොකද වුනේ ඇනගත්තනේ හොඳටම කෙරුවයි කියලා කෙරුවේ කවුද තාමත් කරනවනේ දැන් තමයි හොඳටම කරන්නේ ආවත් හොඳයි කියන කේලි මන්ර කුමාර් දිසානායක හොඳයි 69 ලක්ෂයක් දේශපාලනය නොකරපු ගෝටට දුන්නා නම් දේශපාලනේ පරණතභාවය දන්න අනුර කුමාර් දිසාන එක අවුරුදු 5ක් දෙන්න බැරි වුණොත් එලවලා දාන්න වැට බෝවේවා වර්කි ඇප් එකෙන් ජොබ් එක කාටද සාන ලැබිලා තියෙන්නේ කියන්නේ බලන්න දැන් මමත් ප්‍රශ්නයක් ඔයගෙන් අහන්න ඕනේ කාටද සාන ලැබ දැන් ඔයාට සානයක් ලැබිලා තියෙනවද කියන්නේ මිනිස්සු කියනවා මේ මොහොතේ කතා වෙනවා ඉලෙක්ට්‍රිසිටි බිල් අඩු කරලා තියෙනවා ඒ වගේ දේවල් කතා වෙන හන්ද මම ඔබතුමා කියන්නේ දැන් ඉලෙක්ට්‍රිසිටි බිල අඩු නැයි කියලා කියන්නේ කවුද වැඩි කරේ කවුද කීයකින් වැඩි කරුවද කීයකින් වැඩි කරුවද කීයකින් අඩු කරාද වැඩි වෙච්චකද මිනිසුන්ට දැනෙන්න අඩු වෙච්චකද දැනෙන්න ඒකෙන් මම ඔයගෙන් පෙරලා ප්‍රශ්න අහන්නේ වැඩි වෙච්චකද දැනුනේ අඩු වෙච්චකද දැනුනේ එතකොට මොකද්ද හොයන්නේ කියන්නේ ගොඩක් මිනිස්සු මේ ලාය කතා කරන්නේ නෑ මේ වෙලාවේ ඉලෙක්ට්‍රිසිටි බිල් අඩු කරලා තියෙනවා පොඩක් සාන හම්බ වෙනවා ඒ වගේ දේවල් කතා කරන හන්ද මම ඔබතුමාගෙන් එහෙම ඉතින් එහෙම සාපේක්ෂව ගත්තොත් මේ කරන්ට් එක ලක්ෂ 10ක විතර කරන්ට් නැති කරලා තියෙනවා තොර ඒ මිනිස්සු කතා කරන්නේ නැද්ද? තොර ඒ මිනිස්සුන්ට සාහනයක් දීලා දිනවනවා. අඩු ගානේ කරන්ට් එකේ මිනිස්සුන්ට දීලා පුළුවන් විදිහක ගෙවන්න පුළුවන් විදිහට වැඩ පිළිවෙල කර ගැස්සුවන්නේ හොඳ. ජමන්සුන කරු ලයිට් එක තිබුත් මිනිස්සුන්ට ලයිට් එක නැති කරලා. තොර ඒ මිනිස්සුන්ට බිල වැඩි වෙන්න හේතුවක් තියෙන්නේ නැහැ. මිනිස්සු අරක කොහමරි තිබුණම සොච්චමෙන් කොහමරි ලයිට් බිල ගෙවාගෙන ගියා. රුපියල් 1500ක් 2000ක් 3000ක් තිබුණත් මේ ලයිට් බිල කපනවා
ඇමතිගොල්ලෝ මන්ත්‍රීගොල්ලෝ ජනාධිපති අගමැති ඒගොල්ලන්ගේ ලයිට් බිල කපන්නේ නැහෙනි. ඇයි ඒගොල්ලන්ගේ කපන්නේ නැත්තේ? ඇයි මේ රුපියල් 3000ට මේ ලයිට් බිල කපන්නේ? ඒ මනුස්ස අමාරුවෙන් මේ වියදම කරගෙන යන නිසාද? ඊට වැඩිය අගමැතිතුමා ජනාධිපතිතුමා හරි අමාරුවෙන් දෙගවන්නේ. ඒ මනුස්සයටත් වැඩිය අමාරුවෙන් ද යන්නේ. ඈ එහෙම ඕනේ නැහැනේ. රටේ පාලකය හොර නැති වුණොත්, රටේ අගමැතිවරු හොර නැති වුණොත් ජනතාව හොරකම් කරන්නේ නැහැ. පාලකය හොර වුණොත්, පාලකේ ළඟ ඉන්න ගෝලයා හොර වුණොත් ඔක්කොමලා හොරකම තමයි. මේක නැති කරන්න නම් රටේ ජනතාව විසින් මේ පාලකයන්ට නිසි දඬුවමක් දෙන්න ඕනේ. ජනතාව මේ පාලකයන්ට දඬුවමක් දෙන්න ඕනේ. දඬුවම් දුන්නේ නැති වුණොත් අර ලයිට් බිලට වෙච්ච අනිත් එක තමයි වෙන්නේ. ඒක නිසා අපි දැනගෙන අවුරුදු 76ක් අපි ලෝකයට ණය වෙලා තිබුණේ නැහැ. 1800 ගණන්වල බ්‍රිතාන්‍ය යුද්ධ කරන කාලේ මේන් තමයි බ්‍රිතාන්‍යට ආර සැපෙව්වේ. අපි රුපියලක්වත් ණය වෙලා තිබුණේ නැහැ. ඈ මිනිසුන්ට ඕන තැනක නිදහස තිබුණා මේ කරගන්න. තිබුණ නිදහසත් නැති කෙරුවා. දැන් නිදහසක් කියලා සමරනවා පෙබරවාරි 4 වෙනිදාට. කාටද තියෙන නිදහස? මිනිසුන්ට තුන් වේලා කාලා හිටපු රටේ එක වේලක් කාලා වතුර බිල බුදිය ගන්න රටක් කෙරුවා මේ පාලකයෝ. ඈ කවුරු නිසාද? යුද්ධේ තියෙනකොට මිනිස්සු කාලා බිල හොඳට හිටියා. අවුරුදු 30ක් තිස්සේ යුද්ධේ තීදී හොඳට කාලා බිල හිටියා. ඒතොර සංගිස්සන්දස් වල මිනිස්සු ගියා. ඒත් මිනිස්සු සන්තෝෂෙන් හිටියා. යුද්ධය ඉවර වෙලා අවුරුදු 15ක් ගිහිල්ලා මොකද්ද වෙච්ච රට? තිබුණරත් වැඩි අන්ත විදියට පත් වුණා. මිනිසුන්ට හාල් කිලෝ එක රුපියල් 45 55 තිබුණේ. දැන් කීයද හාල් කිලෝ එක? රුපියල් 200න් එයා. සාමාන්‍ය මිනිස්සුන්ට කන්න පුළුවන්ද? කන්න බෑ. කවුද ඒක නැති ඇති කරේ? ඒක ඇති කරේ අපේම ජනතාව තමයි. ඒකට නිසි දඬුවම් දෙන්න ඕන. අවුරුදු 76 මේගොල්ලන්ට සුරසැප විඳින්න අරිගස්සලා දීලා රටේ ජනතාව දුක් විඳිනවා. ඒගොල්ලන්ට සුරසැප විඳින්නේ. ඒකෙන් මොකද්ද කෙරෙන්න ඕන? ජනතාව දැන් නැගිටින්න ඕන. අවුරුදු 76ක් උඹලට හොරං කරන්න දුන්න. උඹලා බල්ටි ගැව්වා, විසිල් ගැව්වා, ඔක්කොම කරා. දැන් මොකද කරන්නේ? දැන් ජනතාව විසින් ජනතාව පෙරලෙන්න ඕන. ජනතාව විසින් ජනතාව පෙරලෙන්න ඕන. පෙරලිලා හොරකම් කරපු පාලකයන්ට හැම එකාටම දඬුවම් දෙන්න ඕන. ජනතාව ආණ්ඩුවක් එන්න ඕනේ. ඒක ගන්න ඕනේ. ගන්න ඕනේ කවුරු විසින්ද? ඔය ආසා මම සියලුම රටේ පුරවැසිය එක්ක ඔක්කොම අපිට කියලා අපේ ඉදිරි පරම්පරාවට අපිට රටක් තියෙන්න ඕන. දැන් ඔයා ළමයෙක් වාදන්න හොඳනම හොඳ මිනිහෙක් කරන්නේ. අපේ පාලක ළමයිට උගන්වන්නේ හොරකම් කරපන්. හොරකම් කරපන්. ඉගෙන ගන්න එපා හොරකම පුරුදු වෙ. ඒක තමයි හොඳම තැන. අනික හොරකම් කරන්න හේතු එව්වනම් මේ දේ වෙන්නේ. හොරාට හොරකම් කරන්න හේතුව. දැන් හොරා හොරකම් කරන්න නැති බැරි නිසා ඌගේ වපසරිය ඇදුවා නම් කිසිම කෙනෙක් හොරකම් කරන්නේ. දැන් රටේ ජනාධිපතිවරයාට එක සමාන තියෙන උණු පඩියා. ඔයාටත් 50,000 නම් මටත් 50,000. ඔයාට තෝරමාළු කන්න පුළුවන් නම් මටත් තෝරමාළු කන්න පුළුවන්. ඈ එතකොට ජනාධිපතිවරයාට 50,000 මටත් 50,000. එතකොට එක සමාන විදිහ යනවා. ඔයා තෝරමාළු කන්නත් පුළුවන් වට නොකා ඉන්නත් පුළුවන්. එතම ජනාධිපතිවරයාට 550,000යි මටත් 50,000. අන්න ඒ විදිහට වපසරිය ඇදුවනේ. රටේ ජනාධිපතිවරයා යන කෝටි 20ක 25ක වානි. රටේ ඉන්නේ කෝටි 2යි ගන්න. එයා යන කෝටි 20ක වානි. ඔය වාහන ටික ඔක්කොම විකුණලා ජනාධිපති අගමැතිට අමැති ගොල්ලන්ට മന്ത്രി ගොල්ලන්ට පෙන්ෂන් එක නැති කෙරුවනම් ඔය පෙන්ෂන් එක නිසා තමයි මුන් ඔක්කොම යන්නේ. රාජ්‍ය සේවකයා අවුරුදු 50ක් 60ක් ගිහිල්ලා ඒ මනුස්ස පඩිය ගන්න ඒ වැඩ කරලා ඈ වැඩ කළා. අවුරුදු 5කට යන ජනාධිපති අගමැතිවරු മന്ത്രിගොල්ලෝ ඇමතිගොල්ලෝ අවුරුදු 5කට යන්නේ දින 1508 ගානයි තියෙන්නේ. ඒකෙන් දින 100ක් පාර්ලිමේන්තුවට ගියාම ඇති. ඉතුරු ටික උට පෙන්ෂන් එක. ඇයි මුන්ට පෙන්ෂන් එක? එක්ක කොන්දේ අමාරු වැදෙනවා වාහනේ නැති වුණා. පඩි අමාරු වැදෙනවා.
හැබැයි උට ඉරගෙදර තන තවත් ලෙඩ හැදෙන. ඈ ඒ කියන්නේ මොකද මේ මිනිස්සුන්ට හොඳට සුරතැප දීලා තමයි මේ එයා හොරකම් කළා එයාට දැම්මම එයාට මේක දී. අමතේරියා සහ මන්ත්‍රීවරයා සහ ජනාධිපති හොරකම් කරන ඌටත් දෙන්න ඕනේ. අර පොඩි මිනිහාගේ හිර දඬුවම තමයි. පොල් ගෙඩියක් ගත්තත් ඌට මරණ මේ දඬුවම් දෙනවා. ඈ පොල් ගෙඩියක් අල්ලලා මේ කරොත් මේක කෝටි ගණන් වියදම් කරපු එකට ඌට පොඩ්ඩක් ගත්තම ඔළුව එකක් මෙතන බඩේ අමාරු වෙදෙන ඌට වෙනම වාට්ටුවක්. ඒ වාට්ටු මොකවත් නැහැ. ඌත් සාමාන්‍ය පුරවැසියෙක් නම් ඇමතිවරයා ජනාධිපතිවරයා අගමැතිවරයා ඌවත් දාන්න ඕන අර වාට්ටුවටම තමයි. එහෙම නිකන් මේ එයාට ලොක්ක එයාට දෙන්න ඕනේ හොඳ මෙට්ට දාලා ඒ ඕනේ නැහැ. දෙන්නන එයාටත් දෙන්න ඕනේ අර දඬුවම තමයි. ඇයි මොකද එයා දිව්‍ය ලෝකෙන් ආපු කෙනෙක් නෙවෙයිනේ. එයත් අපිත් එක්කම ආපු කෙනෙක්. හැබැයි දැන් ඔයා ජනාධිපති තරඟට ඉල්ලන්නේ තමන්ගේ ගෙදරේ ඉඳලා. තමන් ගෙදර එතකොට තමන් ඔයාට තියෙන මේ අඩු ගාන බෙන්ස් එකක් තියෙනවා කියන්නේ. ඒ බෙන්ස් එක තමයි ඔයා තමයි පළේම රටේ ඒ පැත්තේ ඉන්න ලොකුම එකන. එයා හොඳයි ජනාධි. එතකොට ජනාධිපතිකම ඔයා මේ මේ රට ඒ පළාතේ ඔයා ඉල්ලනවා නම් ඔයාට ආරක්ෂකයෝ ඕනේද? එතකොට ඔයා බෙන්ස් එක තියෙනකොට ඔයා ගාඩ් එකක් දාගෙන හිටියද? නෑනේ. එතනට ගියාම එයාට ගාඩ් එක ඕනේ. එයාට වටේට මේ හතර පහට ගෝලිය ඕනේ. ඒම නායකයෝ වැඩක් නෑ අපිට. ඒම නායක අපිට ඕනෙම නෑ. ඔයත් මැරෙනවා මමත් මැරෙනවා. කවද හිටියත් මේවා ඔක්කොම දාලා යන්න. කොච්චර දනස්කන්දේ අම්මුණත් මොකටද මේවා? අනේ මං යනකොට මේ කරයි යනු. ඈ බෑ බෑ මට මේක දාලා යන්න. ඒවා බෑ දාලා යන්න ඕන. හොඳ දෙයක් කරොත් ඒක රයිට් යථා කාලයට ඒක හම්බ වේ. නකර දෙයක් කරොත් පෙනි පෙනි මේක හම්බ වෙනවා. දැන් මේ මී පිටම ආයි පස්සේ හම්බ වෙන ඉස්සර හම්බ වෙන ඒව නැහැ දෙන්න. දැන් ඉන්න ජනාධිපතිවරයා මේ රන්දොරව ගෙවල් බෙදෙනවා. රන් ගාපුවා. කවුරුක්වත් කෙවලා නැහැලු. ඔව් කවුරුක්වත් එහෙම මේ කරලා නැහැ. ඇයි මෙයාගේ අම්මා අප්පයි බූදලේ නෙවෙයිනේ. ඕක දෙන්න තියෙන එක දෙන්න තියෙන. අනික ඒක මේ රටේ පුරවැසියට ගෙයක් අරින් වෙන්නේ නැත්තම් එහෙම ඉන්දියාවෙන් දෙන්නද? ඇමරිකාවෙන් දෙන්නේ නැහැ. ඒ මේ රටේ පුජ්ජිලා නිවසක් නැත්තම් ඉඩමක් නැත්තම් ගෙයක් නැත්තම් රටේ පළවෙනි පුරවැසියා ඒක මේ බැඳිය යුතුයි. දෙන්න ඕනේ. ඇයි ඉන්දියාවෙන් ගෙවල් දෙන්න? නෑ. එයා බැඳිලා ඉන්නේ මේ රටේ පුරවැසියා. පළවෙනි පුරවැසියා ඒකට එක්කව වෙන්න ඕනේ. මේ අපේ මගේ වැස්සියා මාව මෙතනට ගෙනාවේ මේගොල්ලෝ. හැබැයි ජොබ් එක ගන්න නම් බැඳලා ඉල්ලන මට දෙන්න කියලා. ජොබ් එක ගත්තන් පස්සේ මට දුන්නද ජොබ් එක? ඕක ආන්නේ නෑ. එතකොට මොකද කරන්න ඕනේ? එතකොට තමයි අර ගන්න තියෙන එක ඉලපත අරගෙන ගහන්න හිතෙන්. දැන් ගහලා එලවන්න කාලේ තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් තවත් වෙට්ටු දාගෙන ඉනවා. කොච්චර වෙට්ටු දැම්මත් එයා දාපු දාංගට දැන් රටේ ජනතාව දන්නෝ. ආයි වෙන මේක සෙල්ලමක් දාන්න බෑ. දානෝ නම් දැන් දැන් දාන්න ඕනේ එලිපිට. දැන් ඇංගියොරානේ දාන්නේ. ඔක්කොම ඇංගියොරා දානවා. ඔය රාජ්‍ය සේවකේ අමුදාව ත්‍රිවිධ අමුදාව ඉන්න නිලධාරීන් ඒගොල්ලන්ට ළමයි දරුවෝ අරමෙන් රටක් අරමෙන් මේකේ තියෙනවනම් උඹලත් ඔය තුවක් ඔය පැත්තට දික් කරපන්. උඹලට රටක් තියෙනවනම් උඹලේ ළමයි මේකේ ජීවත් වෙනවනම් මේ අමන පාලකයෝ එලවලා දාපන්. උඹලා රාජ්‍ය සේවෙනේ. අවුරුදු පාකට එන ජනාධිපතිවරයාට ඇමතිවරයාට අගමැතිවරයාට උඹලා නැමෙන්න ඕනේ නැහැ. උඹලා කෙලින් හිටපන් ත්‍රිවිධ අමුදාවම කෙලින් හිටපන්. ඒ කියන්නේ මම උඹලා වැඩ කරලා පඩි ගන්න. අරයා නිකන් ඉඳලා පඩි ගන්න. එයාට හැමදේම දෙන්නව නම් රටේ ජනතාවටත් ඒක දෙන්න ඕන. මොකද මේ මිනිස්සු නෙමෙයිද? එයා විතරද මිනිස්සු? ඈ මේ මිනිස්සුත් කන් තියෙන්නේ බඩ. එයාටත් තියෙන බඩනේ. එයාට වෙන බඩවල් දෙකක් නැහනේ. එක බඩයි තියෙන්නේ. ඒ ඔක්කොම සුරසැප විඳින්න ඕනේ ඔය බඩට. ඒක නිසා අපි වෙනස් වෙන්න ඕනේ. ජනතාව වෙනස් වෙනවා. ජනතාව වෙනස් වුණොත් මේ රට හදන්න පුළුවන්. හදන්න බැරි නෑ. හදන්න පුළුවන්. පොරුන්ට තකඩින්ට දූෂිතයන් දඬුවම් දෙන්න ඕනේමයි. දුන්නොත් තමයි මේක. හැබැයි
හැම දෙනාටම එකම නීතිය තියෙනවා. ජනාධිපතිවරයා කායිරෙන් පැන නැත්නම් එයාට දඬුවමක් දෙන්න ඕන. නැත්නම් මේ නීති විවාදවල වැඩන්නේ ජනාධිපතිලා නිකන් යන ඕන. ආ ප්‍රශ්නයක් නෑ, එයා යන්න. එයා ජනාධිපතිනේ. හැබැයි එයාට ගාඩ් එකක් ඕනේ. මොකටද ගාඩ් එක? එයාත් අපි වගේ ආපු කෙනෙක් නේ. අපි වගේ ආපු කෙනෙක්. ගිහිල්ලා මේ උනප ජනාධිපතිතුමා එනවා පාරෙන් අයින් වෙලා එහෙම බෑ. ජනාධිපති වෙන්න ඉස්සල පාරේ ෂෝක් එකට ගියා නම් උනන් පස්සේ කඩලකාරයා වඳුරන්නේ නැහැ. වඩේකාරයා වඳුරන්නේ නැහැ. පේමන්ට් කාරයා වඳුරන්නේ නැහැ. හැබැයි ඒ මිනිස්සුන්ට එක තමයි හිටියේ. ජනාධිපති උනා ඔබ කවුද බා? ඇයි මතක නැද්ද? මම දන්නේ නැහැ. ආ එතකොට දන්නේ නැහැ. වැඳගෙන ඡන්ද ඉල්ලන්න එනකොට මට දාපන් ආ. හරි දුන්නා පස්සේ මම උඹ අඳුරන්නේ. ඒම ඕන්නේ. රාජ්‍ය පාලක හැම කෙනාට ප්‍රශ්නයක් අහන්න පුළුවන් විදිහට ඉන්න ඕන. ඒක තමයි රාජ නායකයෙක් වුණාම වෙන්න ඕන. අපිට වෙන්න ඕන යුතුදී ඒක. කවමදාක ජනතාවාදී පාලනයකට කවුරුක්වත් දීලා නැහැ. අවුරුදු 76ක් යනකම් ජනතාවාදී පාලනයක් දීලා නැහැ. අවුරුදු 76ක්ම පාලනය කෙරෙත් කොළ නිල් නිල් කොළ. ඒ දෙගොල්ලෝ අර වෙන කවුරුක්වත් පාලනය කරලා නැහැ. පාලනය කරන දීලා නැත්තේ කවුරුක්වත් නෙමෙයි රටේ ජනතාව. රටේ ජනතාව කියන අනේ එයා වොත් මේක කරයි. ආ එයාට දෙනු. නැහැ එයා වොත් එයාත් ඒක කරයි. හැබැයි ආපු පාලකයෝ එක එක්කත් ඒක කරේ නැහැ. හැම ගහනොයි කිව්වා. හැම ගැව්වෙත් නැහැ. හැබැයි එයා හැම දාගෙන ගියා. අම ගානයි කියව අම දාගෙන ගියා. අනිත් එක්ක නෑව සුබ අනාගතයක්. එයාට සුබ වුණා. අනිත් එක්ක නාව යහපාලනය. එයා යහපාලනය කරගෙන ගියා. ඊට පස්සේ ආවා කවුරු ඡන්දයක්වත් ඉල්ලලා නැති නායකයෙක්. කාටක්වත් බනින්නේ නැහැ. ඈ මොනවාක්වත් කර නැහැ. හැබැයි එයා ආවොත් නම් රට කරයි. එහෙම පලාපොරොත්තුවක් තිබුණා. ඈ මිනිස්සු බැලුවා හරි එයා මොනවාක්වත් තේරෙන්නේ නැහැ. හැබැයි එයා යනකොට පාරවල් ලස්සනට තියෙනවා. ඈ පුදු පාරවල් ලස්සනට තියෙන්න එපා. එයා යනකොට ඒ කියන්නේ මොකද? එයා ආරක්ෂක. එයා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්. එතකොට එයා මේ රටේ ජනතාවට බැඳිලා නැහැ. ආරක්ෂකේම රටේ ජනතාවට බැඳිලා නැහැ. එයා දාන්නේ කවුද? එයාගේ අයියා. එතකොට එයා අයියා බැඳිලා ඉන්න රටේ ජනතාවට. එතකොට ආරක්ෂක ලේකම්වරයාට ඔක්කොම මේ කරලා ඉවිල්ලා මිනිස්සු කට්ටියක් ගිහිල්ලා එයාට වැඳලා කරලා කට්ටිය දෙන්න ගියා. ඒක මේක. දීලා එයා ගියාන් පස්සේ එයා මොකද කිව්වේ? මේ 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 මම ඕගොල්ලන්ගෙන් ආපු එක්කෙනෙක් නෙමෙයි. මට ඕව එපා. මට ඕව එපා, මට ඕව එපා, ඔය යන යන. ඒකෙන් එයා මොකද කිව්වේ? ආ රයිට්. ඇත්තනේ. එයා කියපේ ගැත්ත. මම ඕගොල්ලන් මට ඡන්දෙ දීලා නැහැ. මම කරන්නේ මගේ රාජ්‍යය. ඒ ආර්ථික ලේකම්. තෝ ලේකම් මෙච්ච වශයෙන් එයාට ඒ රාජ්‍යය කරේ. ඒතකොට ජනතාවට එයා බැඳිලා නැහැ. ජනතාවට බැඳලා තින්නේ කවුද? එයාගේ අයියා. තොර අයියත් එක්ක ඒ ගන්දුනේ බේර ගන්න. තොර මෙයාට මේ මෙයා ආව තියෙන රයිට්. මේක අයින් කරන්න ඕනේ. අයියාගේ මේක ඒක මට අදාළ නැහැ. ඒවා අයින් කරන්න. එතකොට එයාගේ වපස එයා ඒකට හොඳයි. එයා වෙන මොකටවත් අතරෙම ඊට පස්සේ මිනිස්සු ඔක්කොම කල්පනා කරා එයා ආවොත් හොඳයි එයා කරයි නේ. ඈ එයා හොඳට කරයි. එයාට බයයි නේ. කුඩුකාරයෝ බයයි, ගංජකාරයෝ බයයි, අබින්කාරයෝ බයයි, ඔක්කොම ලයිස්කාරයෝ ඔක්කොම බයයි. එයා ආවොත් ඕව කරන්නේ නැහැ. හැබැයි එයාම තමයි හොඳටම කරේ. එයාම තමයි හොඳටම කරේ. මොකද කුඩු තිබුණ අයිස් තිබුණ අරම නැති දෙයක් නැහැ. ඕන එකක් ඕන එකිනෙකුට කිලෝ ගණන් දෙනවා. අගමැති ළඟ තියෙන ජනාධිපති ළඟ තියෙන පොලිසිය තියෙන ඔක්කොම තියෙනවා. හැබැයි ඒවට වෙච්ච දෙයක් නැහැ. වුණ දෙයක්වත් නැහැ. වෙන්නේ මොනවද? ඒත් දන්නේ නැහැ. හැබැයි දැන් දාගෙන යන මොකද්ද මේ මොන වලල්ලක්ද? අලුත් මේකක් දාගෙන යනවනේ. ඈ ඒ වලල්ල දාගෙන යනවා ගිහිල්ලා මේක කරනවා. තී ඒක මේ කරගන්න ඕනේ ඉස්සලාම සුද්ධ කරනවා ඉස්සලා පොලිසිය සුද්ධ කරන්න ඕනේ. යුක්තිය මේකම. සුද්ධ කරනවා කුඩු ගාන මිනිස්සු ඒ වල්ලලා හරියන්නේ කුඩුගේ එහෙම නෙමෙයි පොලිසිය සුද්ධ කරන්නේ පොලිසිය තමයි ඔක තියෙන්නේ. ඔයා කුඩු බොන්නේ ඔයා අරක්කු බොන්නේ ඈ කතා කරුවා මම මොකද
උඹේ කට වැඩි. කට තියුණා කට වැඩි වුණා කතා කරන්නේ නැත්නම් කටක් වැඩක් නැහැ. කතා කරන්න තියෙන සඳහා කටක් දීලා නැත්නම් කටක් නැතු ඉන්න බෑ. ඈ ඒකට ඊට පස්සේ මොකද කරන්නේ? කට දැම්මොත් දැම්මම උට දාන්න දෙයක් මුකුත් නැහැනේ. කතා කරන මුකුත් නැහැ. අර මනුස්සයා ගෙදර ගියාද ආවද කියලා දන්නේත් නැහැ. ඌ දවස් 14 ගියා. කොහෙද ගියේ? ඇයි ගෙදර මිනිස්සු දන්නේත් නැහැ. අරෙන් දන්නේත් නැහැ. මොකෙක්වත් දන්නේ නැහැ. ඇයි මොකද කට ගාලා? ඌ සිගරට් එකක්වත් බොන්නේ නැති. ඌට දාන මේ. ඌට නඩු දාන. ඊට මොකද වෙන්නේ? ඈ ඇයි ඌ ජුත්තිය මේ? නෑ පොලිසිය දුද්ද කෙරුවා නා. ඊට පස්සේ වන්දනාගාර. ඊට පස්සේ මොකද අපේ දේශ සීමාව තියෙනවා එයාපෝට් එකේ. එතන දැම්ම මේක දාලා ආර්ශක වල කාටකත් එන්න බෑ. කාටකත් එන්න බෑ. අපි දාන්න ඕනේ මේක. වෙනම හැම රටකින් වෙනෝනේ. රුසියාවෙන් නා රුසියාවේ කට්ටිය මේ පැත්තට දාන්න. ඇමරිකාවේ කට්ටිය මේ පැත්තට දාන්න. ඉන්දියාවේ කට්ටිය මේ පැත්තෙන් එතන එක එක රටවල වලට ඉන්ටස් දැම්මම හරියට යන්න බෑ මේකේ. මෙයාට එන්න බෑ මේක. අපි ඒක හරි ගස්සන්න ඕන. රටවල් තියෙන රටවල් වලට ඉන්ටස් දාන්න ඕන කෙලිම. ඉන්දියාවෙන්, ඕස්ට්‍රේලියාවෙන්, ඇමරිකාවෙන්, ජර්මනියෙන්, ඉතාලියෙන් ඒ ඉන්ටස් ඒ කවුන්ටර් වලට දාන්න. ඒතොර ඉන්දියාවේ ගමෙන් යන ඇමරිකාවේ ගමෙන් යන ඒතොර නෑ. අපිට අපි හරි ගස්සන්න අපේ රට. එයාපෝට් එකේ අපි හරි ගස්සන්න ඕන. ඉන්දියාවේ කට්ටිය මේගෙන. අතෙන් ඉලස් ගාන ඉන්දියන් මේක නම්බර් 1, නම්බර් 2, නම්බර් 3 දැම්මාම ඒතොර ඒ කට්ටිය මේ. ඒතොර එතනින් හැම බෑග් එකක්ම අපි චෙක් කරන්න ඕන. ධනාධිපතිනේ අරනේ මොකානේ හැම බෑග් එකක්ම අපි චෙක් කරන්න ඕන. ඒ කියන්නේ මොකද? ඒ රටවල වලට අපි මොකක් හරි මේකක් අරන් මෙන් යනකොට අපිව චෙක් කරනවනේ. අපිව චෙක් කරනවා. අපිව චෙක් කරුවම මොනවාද මේ? මේ ඇපල් ගෙඩියක් ඒට ගෙනියන්න බෑ. ඒ තීනවනේ. ඒ තීනම ඒ ගෙනියන්න බෑ. ඈ අපේ ඒ රටේ ඉඳන් මේ ඕන කුණු ගොඩක් හරි ගේනවා. ඉතිහාසයේ කවමදාක ලංකාවට කුණු ගෙනාවේ කියලා මේක නැහැ. ඒකත් ගෙනාව. කවුරු කන්නේ ධම්මික පෙරර. ওই ධම්මික පෙරර තමයි දැන් ඡන්දෙ ඉල්ලන්නේ. හොඳ මේක දැන් කියන අලුතෙන් ඇඩ් එකක් දාගෙන යනෝනේ. අපි මේක කරන්න මු අරෙන් මෙන් කියලා එයා දාගෙන. ඉතින් මොකද්ද? කුණු ගෙන්නලා එංගලන්තයෙන් කුණු ගෙන්නලා ඒකට සල්ලි හරි ගස්සලා අපි දානවා මේ අපේ කුණුවට. අපිට කුණු සම්පත. ගේන්නේ මොනවද? සම්පත් නැති කුණු. ස්පිතාලවල අරවා මේ ඔක්කොම කුණු මේවා තමයි ලංකාවට ගේන්නේ. ලංකාවේ කුණු සම්පත. ඒක සම්පත්‍ය කරගන්න බෑ අපේ පාලකයන්ට. අපේ පාලකයන්ට ඒක සම්පත්‍ය කරගන්න බෑ. සම්පත් තියෙන රටේ සම්පත් කරගන්න බැරි පාලකයෝ ඉන්නේ. බෑ උන් සම්පත් නෙමෙයිනේ. උන් සම්පත් ඔරගම් කරපුවෝ. ඒ හොරුන්ට අපි මොකද්ද කරන්නේ? නිසි කලමනාකරණය කරලා හොරුන්ට දඬුවම් දෙන්න ඕන. දඬුවම් දුන්නොත් ඒ රටේ ජනතාව දන්නවා. හරි දැන් තමයි රට හැදීගෙන යන්නේ. එතකොට අපිට හොඳයි. අන්ත එක තමයි මාධ්‍ය. මාධ්‍යනුත් දැනගන්න මාධ්‍යට කෙලින්ම දාන්න ඕන මේ ඉස්ලාම් අපේ මාධ්‍ය මේකන අපේ ජාතිකීයට තැනක් දෙන්න. ඉස්සලා ඒකෙන් පටන් ගන්න. දැන් ඉස්සර අපි ෆිල්ම් එක බලන්න ගියාම ෆිල්ම් එක දාන්නේ ඉස්සර අපේ ජාතිකීය නේද? අපි නැගිටලා ගරු කරනවා. ගරු කිරීමක් තින. දැන් ජාතිකීයක් අපිට තියෙනවද? ඒක රැප් කරුවා. ඒක රැප් කරුවා. ඈ කර්ණ්‍ය මිත්‍ය සූත්‍රේ රැප් කරුවා. කවුද? මේ පාලක හොඳ නංගුව වෙන්නේ නැහැ. අර පාලකෙක් වුණාම බලන්න මේක දැන් හැම විද්‍යුත් මාධ්‍යම විවෘතව තියෙනවනේ. විවෘතව තියෙන එතකොට දැනගන්න කතා කරන්න මේකක් තියෙනවා. ඒක අපි දැනගන්න ඕන. අපේ රට අපි සුන්දරත්ව විදිය තියාගන්න අපේ මිනිස්සු සුන්දරත්ව විදිය අපි දැන අදා ගන්න ඕන. එතකොට තමයි අපිට මේගෙන අපි කවමදාක්වත් කාටක පාත් වෙන්න ඕනේ නැහැ. හොඳ කකුලෙන් හිටගෙන කෙලින් හිටගන්න පුළුවන් ජාතියක් තමයි සිංහල මිනිස්සු. අපිට කාටක නැවෙන්න ඕනේ නැහැ, මේෙන්න ඕනේ නැහැ, කාගෙන්වත් තිල්ලන්න කරන්න යන්න ඕනෙත් නැහැ. අපේ තියෙන සම්පත් ටික කලමනාකරණය කරගෙන මේ කරගත්තනම් රට සිංගප්පූරුනේ දිව්‍ය ලෝකයක් කරන්න පුළුවන් මේ රට. හොඳ වැඩකාරයෝ ඉන්න ලංකාවේ. කුසිකාම්මෙන් තියෙන, දීවර අමාත්‍යංශේ, සෞඛ්‍ය අංශේ, ඉගෙනීමාංශේ, සෞඛ්‍ය මේ සංස්කෘතික අංශ හැමදේම මේක තියෙන රටක්. ඒක කල්පනා කරගන්න බැරි පාලකයෝ තමයි මේ ඉන්නේ.
අනික අපේ මිනිස්සු දැනගන්න ඕනේ මේක හොඳට ඉගෙනගන්න දී මේක මොන සම්බන්ධව ඉගෙනගන්න යන්නේ ඒක දැනගන්න අපේ රටේ ජනතාව රටේ ජනතාව දැනගන්න ඕන රයිට් මූ හොඳයි ඉගෙනගෙන තියෙනවා යම්බිසි මේකට යන්න පුළුවන් මුන්ට රට හදන්න පුළුවන් ඒ විදිහට යන්න වෙන නිකන් ආඩතාලේ ගියේ උන්ට මේක දීලා දේශපාලන නොකරකොට ඡන්දේ දීලා ඈ ඊට පස්සේ මොකද වුනේ ඇනගත්තනේ හොඳටම කෙරුවයි කියලා කෙරුවේ කවුද තාමත් කරනවනේ දැන් තමයි හොඳටම කරන්නේ දැන් තමයි හොඳටම කරන්නේ දැන් මිනිසුන්ට ආරයි ගෙවල් බෙදනවා ඔප්පු බෙදනවා අරව දෙනවා මේව දෙනවා ඈ හැබැයි ඔක්කොම ඉස්සේව විතරයි දිගෑර වෙලම මොකවත් නැහැ සත්තරන් නැහැ මුතු නැහැ මැණික් නැහැ හැබැයි ඒව තිනෝ යට ගන්න බෑ ගන්න නිසි පාලකෙක් නැහැ අපේ මිනිස්සු එක පත් කරගෙන නැහැ ඒක පත් කරගන්නයි ඕනේ ඒක පත් කරගත්ත දවසට මේ රට සුජිත මුජිත කරන්න පුළුවන් ඔබගේ බලාපොරොත්තුවක් තියෙනවද ඡන්දය ගැන ආවොත් හොඳයි කියලා ආවත් හොඳයි කියන කේලි මන්ර කුමාර දිසානායක හොඳයි ජය ජයවර්ධනවත් එච්චර කපටිකම මේ කරලා තිබුණට මිනිස්සුන් රටේ ජනතාවට කපටිකම් කරේ රටේ ජනතාවට කපටිකම් කරේ හැබැයි අනුර කුමාර දිසානායක ලොකුම ඇමතිකම කරපු පුජ්‍යලිය මහින්දරත් වැඩිය එතනදී මහින්ද රනිල් ඔය ඉන්න චාන්ද්‍රිකා ඔක්කොම තියලා එක වේදිකාවට නැග ගන්න කියන්න බලන ඔය ඉන්න මාධ්‍යයකට හොඳ ඔක්කොම ගෙලිකාරයන්ට කියන්න හරි සජිත් එන්න කියන්න ඔන්න රටාදන වැඩපිළිවෙල ගැන කියන්න ඔකන හැබැයි අනුර කුමාර දිසානායක මේ වැඩ්ඩෙක් නෙමෙයි සූර්යෙක් නෙමෙයි හැබැයි හොඳ දැක්මක් තියෙනවා හොඳ ඥානයක් තියෙනවා බුද්ධියක් තියෙනවා හොඳ දේ අහුන්කම් දෙනවා ඒක බලලා ආයි පව තක්කල ඒක යොමු කරගන්න පුළුවන්. දැන් ඉන්න පාලකයන්ට පුළුවන්. ඒක බෑ. ඒක බෑ. අපි දැන් අපේ රටේ ගුවන් පාලම් හදන්න ඔක්කොම මේ කරගන්න මම දැනුවත්වම මේ කරන රෝස්ටයානු සමාගමේ. අපේ ඉංජිනේරු මේ ඔය ගුවන් පාලම් සම්බන්ධව ඉංජිනේරුවරයෙක් දාලා තිබුණා මේ ගුවන් පාලම් සම්බන්ධ ටෙන්ඩර් දානවා මෙහෙම යර්මී කියලා ඇන්සර් මේ ඒ පොතේ ඒක දාලා විල ඒ තාත්තා ගුවා පුතේ මෙන්න මේක තියෙන මේ ටෙන්ඩර් එක දාලා බලන්න දාලා බලලා අපි මේ කරන්නේ එතකොට ඒ සමාගමේ ඔයා වැඩ කරනවා නම් તો ඒ සමාගමේ එතකොට ඔයා මේ රට මගේ රටේ මෙන්න මේවගේ පාලම් ටිකක් හදනවා අපිට සහයෝග දෙන්න මෙහෙම එතකොට ඒ රටෙන් කම්පැනි වලට සහයෝග දෙනවා සහයෝග දීලා ඔක්කොම මේකලා කතා බහ කරලා ඔක්කොම මේ කරුවන් පස්සේ පුතා ගිල්ල ආලා තිනු ඇමතිවරයාගෙන් මේකට අපේ ඔස්සේන් සමාගම මේ කරන්න කැමති මොකද කියන්නේ මේ ତතර ඇමතිවරයාන කොමිෂන් එක කීයක් දෙනවා හා රයිට් කොමිෂන් එක දෙන්නම් නම් මං බලලා එන්නම් කියලා පුතා මේකල ඇවිල්ලා තාත්තට කෝලේ දාලා කියනවා තාත්තේ වැඩේ තියෙන මේ කර ගන්න පුළුවා හැබැයි කොමිෂන් එකක් ඉල්ලන කොමිෂන් එක දෙනවා නම් පුතව කත්තරලා දා ඕන්නේ කොමිෂන්ට මේ කරගන්න ඕනේ ඉතින් අපේ රටේ ශ්‍රමිකයා ඒ රටේ ඉඳලා මේ අවුරුදු ගාණක් වැඩ කළ රටට මේකන ආයෝජනයක් ගෙන්නලා මේක කරලා දෙන්න නැතුව කොමිෂන් එක ඉල්ලන්නේ මේ හැමතිර මේ රටට ආදරේට ඒ උපාලක අපිට ඕනේද ඕනේ නැ අපිට ඕනේ එතකොට ඔබ කියන්නේ ලංකාවේ ආයෝජනයක් කරන්න කියන්නේ විදේශිකයෙක් ඇවිල්ලා ආයෝජනයක් කරන්න එහෙම නැත්නම් ලංකාවෙන් ගිහිල්ලා ජීවුම් ඉච්ච කෙනෙක් ලංකාවට ආවෙ නැතිනේ ශ්‍රී ලාංකිකයෙක් ඔව් අනිවාර්යෙන් එතන වංචාව සහ දූෂණය නැතුව කරන්න බෑ කියන එක වංචා දූෂණේ නැත්ති ඒක අයින් කරොත් ඔයා දැන් ඕස්ට්‍රේලියාවේ හරි කොහේ හරි ඉතින් අවුරුදු 30 40ක් විතර ඉඳලා මේක කරලා ආවා දැන් යුද්ධේ ඉවර තාත්තේ එන්න රටට එන්න දැන් අපේ රට හොඳයි අපේ රටද ඇවිල්ලා තාත්තගේ දායකත්වයේ දෙන්න තින් ආවා ඇවිල්ලා මේ මිනිස්සුන්ගෙන් වැඩක් ගත්තේ නෑනේ මේ මිනිස්සු ඇවිල්ලා කිව්වා මෙන්න මේම ඇමති ගොල්ලන් අම්බිලා මේක කිව්ලා කිව්වා මෙන්න මේකයි මේකයි ආරම්භය කියලා මහින්ද මාත්‍යරත් අම්බිලා මේකලා කිව්වා කිව්වන් පස්සේ
එවලට විතරයි පොටෝ එකට විතරයි එමන්ස ඊට පස්සේ බලන්නවත් ගියේ නැහැ හේව පහලක මේ ඉන්නේ හේම පහලක අපිට වැඩක් නැහැ ඔයා ආවේ ලංකාවේ අවුරුදු පිටරට ඉඳලා අවුරුදු 40ක් ඒ රටට සේවය කරලා ඒ රටේ මිනිස්සු අපිට දෙයියන්ට වගේ සලකනවා මේ ලංකාවට යනවනම් කවද දෙන්නේ දවස් 100කින් දෙන්නේ ඔක්කොම මේක කළා ඉතින් ඒ මන්ස මෙහෙට එන්න ඒ මිනිස්සු වඳිනවා අපිට මොකද අපේ වැඩක් තියෙනවනේ අපේ පාලකයන් අපේ මිනිසුන්ගෙන් වැඩක් නැහැ තේ උපාලක අපිට ඕනේද ඕන්නේ ඉදිරියට එන නායකයා වුණාම දැනගන්න ඕනේ ඔකම අඩු කාර්මික කුසි කර්ම මේ තව මොනවාද විද්‍යා තාක්ෂණි ඈ හැමදේම දන්න ඔක්කොම පිටරටවල ඉන්න කට්ටිය ගෙන්න ගන්න ගෙන්නගෙන එයාට හරි නැන්න වපසරි අපි අධිගස්සලා දෙන්න ඕනේ නායකයෙක් වුණාම ඔය යම්සි මේකක් දන්නවනම් මම මෝටර් සයිකල් හදන්න දන්නවා එහෙනම් මෝටර් සයිකල් හදන්න දන්නවා අපි දැනගෙන ඕන රයිට් ඒකට හරියන්න මොනවාද ඔක මගෙන් ඕනේ මට ඉඩමක් ඕන අන්න අපි ඒක දුන්නා නම් හරිනේ ඊට පස්සේ ආන තව මොනවාද ඕන මට ගෙන්නන්න පාස් ගෙන්නන්න මට වපසරි අරිගස්සලා දෙන්න මේ හදන්න මේ හයි කරන්න පුළුවන් එතකොට මේ නිකන් ඉන්න ඉස්කෝලෙන් අවුට් වෙලා මොකක්වත් කරන්න බැරි එකට එතනට දාන්න බැරිද පුළුවන් එතකොට හොරකම වෙනවද ඈ වංචා දූෂණේ වෙනවද වෙන්නේ නැහැ ඒක අරිගස්සුවන මුකුත් වෙන්නේ නැහැ අරිගස්සන්න පුළුවන් ඔන්න ඕකයි වෙන්නේ මම මෙහෙම අහන්නම් දැන් ඔබතුමා වයසත් එක්ක මේ දක්වන අදහස් එක්ක පෙරලා ප්‍රශ්නයක් ඇහුවා ඔබත් නොයෙකුත් දේශපාලන පක්ෂ වල රැලි කියන්නේ රැල්ලට ගිහිල්ලා මනා ප්‍රකාශ කරලා ඉන්න පුද්ගලයෙක්ද නැත්නම් එක දිගට එක මතවාදයක හිටපු කෙනෙක්ද අපි එක එක මතවාදවල වලට එක එක පාලක ඉන්න දවස්වල මේක අපි අධ්‍යයනය කරලා බැලුවා ඈ හරි එක කාලෙකදී ජේ.ආර්. ඉන්න කාලේ අම්මට හොඳට කාලා බීලා හිටියා රයිට් මේක මේ වුණා අරවා තිබුණා මේව තිබුණා ඊට පස්සේ ඒකේ ඊට පස්සේ ප්‍රේමදාස ආවා මේ කළා මිනිසු මැරුවා මේ කරුවා උස්සන් ගියා එහෙම කරා ඊට පස්සේ අනිත් කට්ටිය ඕම ඕම ඕමම ඇවිල්ලා එක එක දේවල් එක එක විදියට වුණා ඈ දැන් මොකද වෙන්නේ දැන් මේ දේශපාලනේ මේක අවුරුදු 70 ඉත මේක මිනිසුන් දැන් එපා වෙලා තියෙන එපා කරෝගෙන තියෙන මිනිසුන් මිනිසුන්ටම එපා වෙලා තියෙන දැන් මේක මේ කරගන්න මොකද්ද මේ ජනාධිපතිවරයා ටැම්පරි ජනාධිපතිවරයා ඇවිල්ලා මොකද්ද මේ කරන්න යන්නේ මෙයාට බලයක් නැතුව 131 34 නේ අර අංගොඩ යන බස් එකේ එහෙම පිස්සන් කොටුවක යන ආණ්ඩුව කරන නායකයෙක් තමයි දැන් ඉන්නේ එයා කියනවා එයා කියන එක විතරයි අනිත් නායකයෝ ඔක්කොමලා ඒ එයා වටේ ඉන්න ගෝලෝ ආ එයා හොඳයි ඒ කියන්නේ මොකද හොරුන්ව රකින්න හොරුන් රකින්න පාලකෙක් ඉන්න නිසා හොඳයි නැත්තම් අර එක එක නායකයෙක් හිටියානේ චන්ඩිගා මේ කවුද මේ ප්‍රේමදාස මේ වුණේ මොකද මේ මනුස්සයා දන්නේ නැහැ එයා ජනාධිපති වෙනකන් බීබීජේතුන් ඈ එතකොට එයා දන්නේ එයා ජනාධිපති වෙනකන් ඉතින් මේ මනුස්සයා මොකද කරේ ඒ තියෙන දුර කාලේ එනකන් හිටියා බෑලා ගියා ඇයි මේ පාලකට එමු ටැම්පරි එක ඉවර නම් මගේ දුර කාලේ ඉවරයි මෙන්න වැන්දා එතකොට රටේ ජනතාව ගියා යන්නේ අනේ යන්න එපා ඔයා ඉන්න එතකොට එතකොට බලන්න ඕන රටේ ජනතාවගේ අදහස ආ මේ රටේ ජනතාව යන්න එපා කියනවනේ එහෙම මේක සංසන්දනය කරන්න යන්නේ නැහැ මෙයා බලන එක එක වංගු දාලා මේක කරලා ඇවිල්ලා පොලිසියත් මේක කරලා දාලා අමුදාවත් මේක යාගේ අතට අරගෙන එහෙම 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 ගිහලා වැඩක් නැහැ ඕන්නෑ එයා වුණත් දැනගෙන කවද හිටියත් මම මැරෙනවා මරණ චේතනාවෙන් ඉන්නේ නැහැ මරණ චේතනාවෙන් ඉන්න ඕන මේ දේ වෙන්නේ ඔයත් මැරෙනවා මමත් මැරෙන මේ කවුරුකත් මේක හෘද බලෙන් තියාගන්න එක්කෙන දේවල් නැහැ මේක ඔක්කොම අපි කවදත් මැරෙන මිනිස්සු දැනගන්න ඕනේ මැරෙන්නේ නැත්තම් හොඳ දෙයක් කරලා ඈ හොඳ ජීවිතයක් විඳලා මේකලා ගියා නම් වෙන මුකුත් දෙන්නේ නැහැ කුසකර්මාන්තය දිනුනු කෙරුවා නම් දිනුනු කරගන්න පුළුවන් දිනුනු වෙන්නේ නැත්තේ කවුද මේ පාලක දිනුනු වෙන්නේ දෙන්නේ ඒ කියන්නේ මොකද කොමිස් එක දෙන්නේ දැන් කුසකර්මයා නගා සිටුවා නම් වෙන මොකවත් තෝන්නේ අපි ආල්
චන්ද්‍රික ආණ්ඩුව කාලේ පුෂ්කරම මෙතන හිටිය ආණ්ඩු කුමාර දිසාන එතකොට රතුවාල් කිලෝ රුපියල් 45යි සම්බා කිලෝ රුපියල් 55යි එතකොට ආණ්ඩු කුමාර දිසානක ඉන්න කාලේ තමයි ඩඩ්ලි හිටියා අරලිය හිටියා නිපුණ හිටියා රත්න හිටියා ඔය ඔක්කොලම ලංකාවේ මිනිසුනේ පිට රටින් ආල් ගෙනලා පොලිස් කරේ නෑනේ මේෙන් අරන්නේ පොලිස් කරේ ඈ එතකොට ආණ්ඩු කුමාර දිසානක මෝල් වලට පණින්න ගියාද පණින්න ගියේ නෑ ඒට පණින්න මේට පණින්න ගියේ නෑ මොකද්ද කරේ ගෝවියන්ගේ ප්‍රශ්නෙට නිසි විසඳුම දුන්නා ඔයා අක්කර 20ක් වවන මෙයා අක්කර 30ක් වවන මෙයා 10ක් වවන මෙයා 5ක් වවන මෙයා මේකල වවන ඔක්කොම 2 3 4 5 ඕම වවන අන්තිම කුරන් එන්නේ යවල ඉතින් මොකද ගෝවියට හරියට සානාධාර දීලා නැහැ හැම ආපු පාලක හැම එකම කරලා තියෙන සානාධාර චුට්ටයි ඒගොල්ලන්ගේ හොරකම ගොඩයි සානාධාර චුට්ටයි හොරකම ගොඩයි එහෙම පාලක වැඩන්නේ හැබැයි ආණ්ඩු කුමාර දිසානායක ඉන්නකොට ගානට එක උද්ඝෝෂණයක පිකටින් එක මොකක්වත් තිබුණාද අමාත්‍යංශ සල්ලාතර එක හොරකමක් කරුවද වෙඩි නොදින වාහන කීයක් දුන්නද අමාත්‍යංශ සල්ලාතර 8ක් දුන්න එක වාහනයක්වත් ජත්තේ නැහැ ඔවා කවුරුකත් කියලා දිනුවෝ කියලා නැහැ ඒව දන්නේත් නැහැ ඔය මාධ්‍යෙන් කියලාත් නැහැ මාධ්‍යෙන් කියලාත් නැහැ කිය කියා යන්නේත් නැහැ කිව්වයි කියලා ඇති වැඩක් එන්නේත් නැහැ කොරලා පෙන්නුවා ඒක ඇහුවම කියන කෙරුවේ නෑලු ඒක කෙරුවේ නෑ ඉතින් ගෙනාන චන්ඩිකා සුනාමි සාන මණ්ඩ ඉතින් යනවයි ගොම ගියා මේ අමිතකම දාගෙන දැන් ඉන්නේ උන් වගේ ඉන්නේ නෑ වැඩක් නෑ අමිතක මේ කරන්න දෙයක් නෑ ගිහිල්ලා පුටුවේ ඉඳගත්තාම ගානට ෂෝක් එකට වැඩේ කරන්න අමිතවරේ හරියට කෙලින් හිටියා නම් හොර ගන්නකොර ෂෝක් එකට වැඩේ යනවා හතනම් හත හත නමය නෙමෙයි හොරකම මේ කරන රයිට් අද ඇමතිවරේ හත වෙනකොට ඇවිල්ලාමයි ඊයේ පාටියෙත් හිටියන්නේ හොඳට කුඩාරණ ගෙව ඉතින් හත වෙනකොට පුටුවේ ඉන්නවනේ කුඩාරණ දියා මොකා ගෙවුවත් මොකෝ හතර පුටුවේ ඉන්නවනේ අනිත්‍යෝන් ආපු අවුරුදු 70 70ම පාලනය කරපුව මොකද කරේ එත පාටුව යන අද මේකට යන අරකට යන මේකට යන ඉවරයි ඌට බුදිය ගන්න තව දොස්තර කෙනෙක් ළඟට ඉන්නවා ඌව නැගිට්ටා කේව් පාලක අපිට ඕනේද ඕනේ නැහැ හදන්න නම් රට ජනතාව වෙනස් වෙලා හැම අවුරුදු 70ම ආණ්ඩුනේ පෙරළුවේ ආණ්ඩු පෙරමුණු සන්දාන දැන් ජනතාව විසින් ජනතාව පෙරලෙන්න ඕන ජනතාව පැත්තට ආණ්ඩු පැත්තට නෙමෙයි පෙරමුණු පැත්තට නෙමෙයි සන්දාන පැත්තටත් නෙමෙයි ජනතා බලවේගය ජනතාවාදී ආණ්ඩුකට ජනතාව වෙනස් වෙන්න ඕන සියලුම දෙනා වඩු කාර්මිකයා මේ වාචිකයා ඈ නාට්‍යාමිල කුලිකාරයෝ හැම දෙනාම වෙනස් වුණොත් 69 ලක්ෂයක් දේශපාලනය කරපු ගෝටට දුන්නා නම් දේශපාලනේ පරණතභාවය දන්න අනුර කුමාර දිසන එක අවුරුදු 5ක් දෙන්න බැරි වුණොත් එලවලා දාන්න එලවලා දාන්න පුළුවන් මිනිසුන්ට බැරිද 70 කෙලවෙ නැත්නම් අවුරුදු 5 ඉලවන්න පුළුවන්. ඈ 70 කරපු පාලකයන් ඉලවන්න බැරි නං අවුරුදු 5 අවුරුදු අනුරට දුන්නා බැරි නං ඔයත් යන්න එපා. එහෙනම් පච්චන හරි. එතකොට රජේ දැන් තවර දෙරිය කෙරුවද නැද්ද? විපක්ෂෙන් තර්කයක් තියෙනවා. මාලිමාව ලක්ෂ 3ක් තිබිච්ච මාලිමාව ආණ්ඩු බලය ගන්න මේ පාර අඩුම ගාන ලක්ෂ 60ක්වත් ගන්නවා. ඔව්. ඒක කොහොමද දැනෙන්නේ? ඉතින් ඒක දැනෙන්න ඕනේ ජනතාවට. ජනතාවට දැනෙන්න ඕනේ කියන්නේ මොකෝ දන්නවද? මාලිමාව බොරු කියලා නැහැ ජනතාවට. බොරු කියලා නැහැ ජනතාවට. අවුරුදු 70ම බොරුවාලා ජනතාව බොරුවෙම ජීවත් කෙරුවා මේ පාලකයෝ. දැන් ඉන්නේ පාලකයත් මොකද කරන්නේ? තැම්පරි පාලකයා. බොරුවම තමයි කරන්නේ. ඉතින් ඒකට අවු වෙන්න ඕනේද? අවු නැ ඇතිනේ අවුරුදු 76ක්ම. අවුරුදු 76ක් පාලනය කරපු උන්ට කියලා මේ උන් නැත්තා. දේශපාලනේ පරණතභාවයේ තියෙන දේශපාලන ගැන දන්න හොඳ උගත් බුද්ධිමත් වැඩි ලොකු ලොකු ගමකින් ආපු කෙනෙකුත් නේ පොඩි මිනිස්සෙක්. ඈ
මේ පරම්පරාවල් මේව බූදල අරම ඒව මොකුවක්වත් නැහැ. ඒව මිනිස්සුකට රට පාලනය කරන්න දුන්නම් පාලනය කරන්න බැරිද? ඇත්ත කියලා කරුණු පාදලා දීලා ජනතාවත් එක්ක හොඳට ඇසුරු කරන්න පුළුවන් නම් ජනතාව දෙන්න මේ මේ වලට සවන් දෙන්න පුළුවන් නම් ඇයි මේ මිනිස්සුන්ට මොකද්ද තියෙන වරද? මේ මිනිස්සු හොරකම් කරලා තියෙනවද? මේ මිනිස්සු හොරකම් කරලා නැහැ. ඕනම කෙනෙක් ඇසුරු කරන්න යන්න පුළුවන් නායකයෙක් තමයි. ඔයා දෙමළ, මෙයා මුස්ලිම්, මෙයා සිංහල, මෙයා බර්ගර්, එහෙම නැහැ. ඔයත් මේ ලංකාවේ මේ අපේ පුරවැසියෝ. අපි කාටත් ඉන්න පුළුවන් රටක්. ඒක හදන්න බැරිද? හදන්න පුළුවන්. ඇයි? අපි හරියට හිටියානම් එකමුතු වුණොත් නේ ගජමුතු ගන්න පුළුවන්. එකමුතු නැතු වුණොත් ගජමුතු ගන්න බෑ. එතකොට යටම තමයි. අපි ඒක රාසි වෙලා රටේ ජනතාව හොඳ බුද්ධිමත්ව හිටලා 69 ලක්ෂයක් දුන්නා, 89 ලක්ෂයක් දීලා මේ බෞද්ධ ව්‍යවස්ථාව වෙනස් කරලා, සුද්දාගේ මේ බෞද්ධ තියෙන ව්‍යවස්ථාව වෙනස් කර ජනතාවාදී පාලනයක් කරගෙන කෙරුවන්න ගියොත් රට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට 2024 ගැන සුභවාදී බලාපොරොත්තුවක් තියෙනවා? සුභවාදී බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. ඇයි ඔයාට තියන්න බැරිද? ඔයා මේ රටේ නෙමෙයිද? ඔයා මාධ්‍යවේදියෙක් ඇටියට. ඔයාට ළමයි ඉන්නෝනේ. ඔයා ආසනද? ඔයාගේ ළමයිනුත් මේ විදිහට ලස්සනට හරි ගැස්සගෙන ඉන්න. ඈ? අපේ රට අපේ ශ්‍රී ලංකාව කියලා කියන්න ආස නැද්ද? අපිට හොඳටම මේකක් තියාගෙන හිටිය 90 ලෝක කුසලාන. දැන් ඒක තියෙනවද? ඈ? අපි ලෝකෙම දැනගෙන හිටිය අම්මට ශ්‍රී ලංකාවේ හොඳ ලෝක සූරි 90 හොඳටම තිබුණා ආරයි. අද ඒ තත්ත්වෙ මොකද? ඒකත් මේ කරලා දීලන්නේ. එතන ඉඳලම වංචාව දූෂණ නාස්තිය ඉවර කරලා දී. එතන ඉවර වෙන්න ඕනා වුණා නම් ආයි කතා දෙකක් නැහැ. රට හදමු, අපි පෙළ ගැසමු, හෙක්වෙමු, නැගී හිටිමු, අපේ ජාතික ගීයට සවන් දීලා ජාතික ගීයට ගරු කරන්න පුළුවන් විදිහට රට පාලනය හරි ගැස්සුවොත් දැන් රටේ පාලක ජාතික ගීයටවත් ඇහුම් ගන්න දෙන්නේ නැහැ. සර මේක දාපු ගාම ගෙලිම ඉස්කෝල එක දාපු ගාම හැම කෙනෙම මේක අපි එතන හදන්න ඕන. ජාතික ගී දන්න නවත්තන්න වානේ ජාතික ගීයට ගරු කිරීම. අපේ අභිමානේ එහෙමනේ අපි යන්න ඕන. ජාතිගී ඔයි ගියේද පියමම්බ යන්න? එහෙම බෑ. එතන හදන්න ඕන ජාති අභිමානය දෙන්න ඕන, තැන දෙන්න ඕන. දිල්ල වුණත් අපිට වපසරිය හොන්න රටක් තියෙන. ඒතොර එන ලෝකය වුණත් ඇයි මොකද මේ ජාති කියන්නේ? අපි ඉන්න බෑ. ආරෙමෙන් ඉස්සර ශ්‍රී ලංකාව නෙවෙයි දැන් තියෙන ශ්‍රී ලංකාව. ඒ විදිහ අපි හරි ගැස්සුවා නම් අට නිසියාකාරව යන්න පුළුවන්.